ඔස්ට්‍රේලියාවේ සංචාරයක ඉදී සිටියේදී අපේ ආරාධනය පිළි අරගෙන අද අපේ මැදිරියට පැමිණ සිටිනවා ජනතා විමුක්ති පෙරමුණේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා අපත් සමග සාකච්ඡාවකට. අයිබෝ. අයිබෝන්. ඉතින් අපිට පළමුවෙන්ම දැනගන්න කැමති ඔස්ට්‍රේලියාවේ සංචාරයේ ආරම්භු මොකක්ද කියලා. ඇත්තටම පොදුරාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුවක් බ්‍රිස්බේන් නුවර පැවැත්වුණා. බ්‍රිස්බේන් පාර්ලිමේන්තුවේ තමයි වැඩමුළුව පැවැත්වුණේ. ඉතින් ඒ සඳහා ලංකාවේ පාර්ලිමේන්තු නියෝජනය කරමින් මන්ත්‍රීවරු තුන්දෙනෙක් සහභාගී වුණා. නිරෝසන් පෙරරා මන්ත්‍රීවරයත්, මලිත් ජයතිලක මන්ත්‍රීවරයත්, මමත්. ඉතින් අන්නේ වැඩමුළුව සඳහා තමයි සහභාගී වුණේ. ඉතින් ඒ ආපු ගමනේ තමයි බ්‍රිස්බේන් වල ඉන්න ශ්‍රී ලාංකිකයන් සමග කතා බහ කියදෙන්නත්, මෙල්බර්න් සහ ඇඩිලේඩ් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් එක්ක ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරගන්න මම ඒක අවස්ථාවක් කරගත්තා. හොඳයි, මේ රස්වීම් මුලදී ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඇත්තටම ඉතාමත්ම හොඳයි, ඉතාමත්ම උනන්දුයි. මොකද ඔස්ට්‍රේලියාවේ ජීවත් වුණත් ඒ හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ඉතින් ඒ අයට රට ගැන, රටේ වෙන්නේ මොනවද කියන එක දැනගන්න ලොකු ආසාවක්, උනන්දුවක් තිබුණා. ඉතින් මට හිතෙනවා ඇත්තම ගත්තොත් කොහේ ජීවත් වුණත් තමන්ගේ මව්බිම පිළිබඳව තියෙන ආදරය, කැක්කුම ඉතාම හොඳින් දැනගන්න ලැබුණා. ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍යයි දැනගන්න අද ජනතා විමුක්ති පෙරමුණ කොතනද ඉන්නේ කියන එක, විශේෂයෙන්ම දේශපාලන වශයෙන්. මොකද අතීතයේදී අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ පටන් ගත්තේ මාක්ස්වාදී කොමියුනිස්ට්වාදී න්‍යායත්, ඒ වගේම ඒර්නස්ට් චේ ගෙවාරාගේ විප්ලවීය නැත්නම් සන්නද්ධ අරගලයකින් රාජ්‍ය බලය ලබා ගැනීමේ ඒ වගේ ක්‍රියාදාමයකින්. නමුත් ඊට පස්සේ ඔබේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පැත්තට නැඹුරු වෙලා අද ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පක්ෂය වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් දැන් මෑතකදී ඔබලා පක්ෂය ප්‍රකාශ කළා 2020දී රාජ්‍ය බලය ලබා ගන්නවා කියලා. ඉතින් අපි දැනගන්න කැමති කොහොමද මේ රාජ්‍ය බලය ලබා ගන්නෙ, මොකක්ද සැලසුම, ඒ වගේම කොයි වගේ ආණ්ඩු ක්‍රමයක්ද ඔබලා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ වෙනස් විකල්ප මතයක් දරන දේශපාලන පක්ෂයක්. අපි වෙනම ප්‍රතිපත්තියක් තියෙනවා, ඒ වගේම වැඩපිළිවෙලක් තියෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් වෙන වෙනම ඔප්පු කරලා තියෙනවා ලංකාව හදන්න බෑ ඒ දෙගොල්ලන්ටම කියලා. ඒ වගේම මේ දෙගොල්ලෝ එකට එකතු වෙලත් ඔප්පු කරලා තියෙනවා, එකට එකතු වුණත් ඒ අයිට මේ රට හදන්න බෑ කියලා. නිසා දැන් අවස්ථාවක් තියෙනවා ශ්‍රී ලංකාවාසී ජනතාවට මේ ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කල් කියපු දේ, අදත් කියන දේ, මේ පරණ සාම්ප්‍රදායික ක්‍රමයේ වෙනුවට රට හදන්න පුළුවන් නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච අලුත් ආර්ථික ක්‍රමයකට යන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි අපි රටේ ජනතාවට කියන්නේ, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට අපි කියන්නේ, දෙන්න අපිට අවස්ථාවක්, අපි හදලා පෙන්නන්නම් මේ රට, දෙන්න අපිට 2020දී බලේ අපි හදලා පෙන්නන්නම් කොහොමද රට කියලා. සෑ අපි 2020 ගන්නවා කියන එක නෙමෙයි අපි කියන්නේ, අපි ඉල්ලා සිටිනවා 2020දී ආණ්ඩු බලය අපිට දෙන්න කියලා. මොකද මම දෙගොල්ලන්ගෙන්ම කෙරුවාවල් දැන් බලලා තියෙනවා. JVP එකේ ආණ්ඩුවක් පිළිබඳව තවම රටේ ජනතාව තවම අත්හදා බැලලා නැහැ. සෑ අපිටත් අවස්ථාවක් දෙන්න. අපි නිවැරදි නම් අපිට පුළුවන් අපි පිළිබඳ සහතිකයක් දෙන්න. අපේ භාවිතාව අත්හදා බැලලා ඊට පස්සේ තීන්දුවක් ගන්න. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ 2020 ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව ලබා දෙන්න කියලා. එතකොට ඔබලා විශ්වාස කරනවාද මේ ලිබරල් ධනවාදී දේශපාලන ආර්ථික සහ සමාජ ක්‍රමය තුළින් ඔබලට බලය ලබා ගන්න පුළුවන් කියලා? ඇත්තටම අපි පාර්ලිමේන්තුවේ දැන් විපක්ෂයේ කටයුතු කරන පක්ෂයක්. පහුගිය කාලය තුළ පක්ෂයක් විදිහට අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා අපිට රට හදන්න හැකියාව තියෙනවා කියලා. අපි අමාත්‍ය ධූර දරලා තියෙනවා. ඒ අමාත්‍ය ධූරයන් හරියට කරලා තියෙනවා. ප්‍රාදේශ සභාවේ පාලනය අපි කරලා තියෙනවා. ගම කොහොමද හදන්නේ කියලා අපි ඔප්පු කරලා තියෙනවා. ඒ පුංචි කාලය තුල තිස්සමහරම් ප්‍රාදේශ සභාව ලංකාවේ හොඳම ප්‍රාදේශ සභාව බවට අපි පත් කරලා ඔප්පු කරලා පෙන්නුවා.
අමාත්‍යංශ හතරක් අපි හෙබෙව්වා. ඒ අමාත්‍යංශ හතර ආදර්ශමත්ම වැඩ කරන අමාත්‍යංශ කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් ඒ භාවිතාවෙන් තමයි අපි කියන්නේ අපිට බලය දෙන්න කියලා. ඉතින් මේ තියෙන වාතාවරණය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී උපරිමයෙන් පාවිච්චි කරලා ඒ හරහම තමයි අපි ආණ්ඩු බලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට ඔබලගේ අදහසක් නැද්ද විශේෂයෙන්ම සමාජවාදී රජයක් තුළින් කොමියුනිස්ට් යුගයකට යන්න නැතුවරක්? මොකද අපි දන්නවා අද ලෝකයේ මේ ලිබරල් ධනවාදී ක්‍රමය අසාර්ථක වෙලා කියලා. ඇත්තටම අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ප්‍රතිපත්තිමය වෙනසක්. පුද්ගලයව මාරු කිරීමක් නෙමෙයි. මෙතෙක් කල් කරේ ආණ්ඩු මාරු කරා, පුද්ගලයව මාරු කරා. හැබැයි වෙනසක් උන්නේ. සිස්ටම් චේන්ජ් එකක් ඕනේ වෙනවා තියෙනවා. රෙජිම් චේන්ජ් වලින් වැඩක් නැහැ. සර් අපේ රටේ එහෙම ක්‍රමයක් වෙනස් කිරීමේ උමනාව තියෙනවා. ඔබ දන්නවා ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. ඔබ පාරේ යනකොට කොහෙවත් කුණු කැල්ලක් නිකන් අතාරින්නේ නැහැ. ඇයි? ඔබ මේ රටේ ක්‍රමවේදයට අනුගත වෙලා තියෙනවා. හැබැයි ඔබ ශ්‍රී ලංකාවට ගියොත් වතුර ටික බීලා හිස් වෙච්ච බෝතලේ පාරට විසික් කරලා යනවා. ඇයි? ශ්‍රී ලංකාවේ එහෙම ක්‍රමයක් නැහැ. අන්න වෙනස. මෙහි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයක් නෑ. මේ නීතියක් තියෙනවා. මේ නීතිය කාටත් සමානයි. වෙනසක් නෑ. ශ්‍රී ලංකාවේ එහෙම නෑ. පුළුවන් මිනිහට එක නීතියක්, බැරි මිනිහට තව නීතියක්. તો ඔබ කැමති නේද? මේ ඕස්ට්‍රේලියාවේ තියෙන ක්‍රමය, ක්‍රමවේදය. ඒ කියන්නේ නීතිය කාටත් සමානයි. පාරේ යද්දී කාටත් පොදු ඒ නීතිය එක හා සමාන ක්‍රියාත්මක වෙනවා. ඔබ නිවසක් රෙන්ට් එකට ගත්තොත් ඒ නිවස රෙන්ට් එකට ගැනීම සඳහා භාවිතා කරන පොදු ක්‍රමවේදයක් තියෙනවා. ඒක පොදුවේ තියෙන රටේ කාටත් එවැනි සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ලංකාවටත් ඕනේ අන්න ඒ වගේ සිස්ටම් එකක්. ඉතින් අපි කියන්නේ ඒක. මේකට වචන බර වචන මොන වචන දැම්මත් ඇත්තම ගත්තොත් මේ ආර්ථිකයේ මේ දේශපාලනයේට ක්‍රමවේදයක් සකස් කිරීම තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. එහෙම නැත්නම් පරණ ක්‍රමේම නිකන් ඔහෙ තල්ලු කරන් යද්දි තවත් රට අගාධයකට යamak වෙන්නේ. කවුරු දේශපාලන බලයට આવත් හොඳ පැහැදිලි ක්‍රමයක් හැදුවොත් ඒක UNP ශ්‍රී ලංකා JVP මොන පක්ෂයට අයිති වුණත් කවුරුත් පිළිගන්නවා. නමුත් ජනතාවගේ චෝදනාවක් තියෙන ඔබ දැන් මේ විවේචනය කරන පක්ෂ බලයට ගෙන ඒමට ඔබලත් සහයෝගය දුන්නා. මොකද 2005 දී මහින්ද රාජපක්ෂ මේ මහත්මයා බලයට ඒමට, ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත් කිරීමට, ඊට පස්සේ මෑතකදී යහපාලනය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, ඒ වගේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති කිරීමට මේ සෑම අවස්ථාවකදීම ඔබල පක්ෂයේ සහයෝගය දුන්නා. ඒ වගේම අර මුලදී තිබ්බ 2005 ඔබට විශාල ආසන සංඛ්‍යාවක් තිබ්බ පාර්ලිමේන්තුවේ. ඒ ආසන සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ජන අප්‍රසාදය ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ තුලින් කොහොමද ඔබලා මේක ඇත්ත වශයෙන්ම ජනතාවට අවබෝධ කරලා දෙන්නේ කොහොමද? ඇත්තටම අප්‍රසාදය වැඩි වෙලා නැහැ. ඒක ඒක ඇත්ත නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ ගැන තියෙන ජනතාවගේ ආදරය, ජනතාවගේ කැමැත්ත එන්න එන්න වැඩි වීමක් තියෙනවා. ඒක ඡන්ද බවට පත් වෙලා නැහැ. ඒක හරි. නමුත් අපිට ඡන්දේ නොදෙන හැම පක්ෂයකටම අයිති හැමෝම කියනවා ජේවිපී එක හරි, ජේවිපී එක නිවැරදි, ජේවිපී එක හොඳයි, කවදා හරි රට හදන්න පුළුවන් ජේවිපීකට. ඒ ආදරයේ ඒ හැඟීම හැමෝටම තියෙනවා. ඡන්දෙ දෙද්දී අර මොකද්දෝ පරණ ගතියක් නිසා පරම්පරාවෙන් එන පක්ෂයට ඡන්දෙ දෙනවා. සමහර අවස්ථාවලදී ඒ මොහොතේ තියෙන තත්ත්වයට අනුව ඡන්දෙ දෙනවා. ආසන්නතම උදාහරණේ තමයි පහුගිය මහමැතිවරණය. පහවුගේ මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ආපහු බලයට ඉක්ින බයක් ප්‍රගතිශීලී ජනතාව තුළ ඇති වුණා. ඒ නිසා අපිට දෙන්න හිටපු බොහෝ ඡන්ද ප්‍රමාණයක් නැවත එක්සත් ජාතිපක්ෂයට ගියා. ඒ අය එක්සත් ජාතිපක්ෂයට කැමති හින්දාම දුන්නා නෙමෙයි. ඇත්තම ගත්තොත් ඒ මොහොතේ රාජපක්ෂ පාලනය පරද්දන්න එවැනි දෙයක් කළ යුතුයි කියලා ඔවුන් හිතුවා. ඒ අර්ථයෙන් තමයි දුන්නේ. ඉතින් ඒකෙන් අර අපිට ඒ මොහොතේ දෙන්න බලාපොරොත්තු වෙලා හිටපු ගොඩක් ඡන්ද මොහොතේ වෙනස් වුණා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ කැමැත්ත අපෙන් ඈත් වුණා කියලා. ඒ නිසා අපි ජනතාව ගැන විශ්වාසය තියෙන පක්ෂයක්. අපිට විශ්වාසයි. සහ ඒ ජනතාවද පසුතැවෙනු. අපරාධ ජේපිට මිට වඩා ලොකු බලයක් දෙන්න තිබ්බනේ කියලා. අපි ඒ ජනතාව කෙරෙහි විශ්වාසය තියලා අපි ඉස්සරහට යන්නේ. ඒ වගේම දැන් යහපාලන රජය
බලයට පත් කිරීමට ඔබලා බොහොම වෙහෙස මහන්සි වුණා. දැන් ඔබ නැවතවරක් යහපාලන රජයට විරුද්ධව වැඩ කටයුතු කරනවා විතරක් නෙමෙයි. ඉතින් අපි කවුරුත් දන්නවා යහපාලන රජය පත් වෙලා ඉතින් ඒ වැඩි කාලෙකුත් නෑ දැන් අවුරුද්දක් වගේ කාලයක් තුල. ඇයි ඔබලාගේ මේ ස්ථාවරය වෙනස් වුණේ? ඇත්තටම යහපාලන රජයේ බලයට පත් කරන්න අපි කිසිම ආකාරයකින් දායක වෙලා නැහැ. අපි මැදිහත් වුණේ ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ පාලනය පරද්දා. ඒක එදා එහෙම කළ යුතුව තිබුණා. මොකද එදා තිබුණේ තනිකරම ඒකාධිපති පවුල් පාලනයෙන් පිරිච්ච දූෂිත පාලන ක්‍රමයක්. ඒ පාලන ක්‍රමේ තවදුරටත් ගියානම් අපේ රට උගණ්ඩාව වගේ තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒක පරද්දන්න අපි මැදිහත් වුණා ඒ ජනාධිපතිවරණයේදී. ඊට පස්සේ මහමැතිවරණයක් තිබුණා. ඒ මහමැතිවරණයෙන් තමයි ආණ්ඩු බලයට පත් වුණේ. මහමැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ තනියම තරඟ වැදුණේ. අපි කිව්වේ කවුරු ආණ්ඩු බලයට පත් වුණත් ඒ බලයට පත් වෙන ආණ්ඩුව මට්ටු කිරීමේ බලය ජනතා විමුක්තිට දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ ශක්තිමත් විපක්ෂයේ නියෝජනයක් ජේපීකට දෙන්න කියලා. අපි එහෙම කියලා ඡන්දෙ ඉල්ලන්නේ නැහැ මේ වෙන පක්ෂයක් බලයට ගේන්න ඕනි නා. ඉතින් හරි පැහැදිලිව අපිට අපි ඡන්දෙ ඉල්ලුවේ ජනතාව තමයි තීරණය කරේ UMP ට දෙන්න ශ්‍රී ලංකාවට දෙන්න. නමුත් අපි ඉල්ලුවේ අපිට දෙන්න කියලා. ඒ නිසා ඍජුව හෝ වක්‍රව හෝ දැන් පවතින මේ ආණ්ඩුව බලයට පත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දායකත්වයක් දුන්නේ නැහැ. වරද්ද ගන්න මේ ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි. මේ මහමැතිවරණයෙන් තමයි ආණ්ඩුව බලයට පත් කරන්නේ. ජනාධිපතිවරණයෙන් හිටපු මහින්ද රාජපක්ෂ පරද්දලා වෙන ජනාධිපතිවරණයක් පත් වුණා. ඒ ලැබිච්ච chance එකෙන් අපි විධායක බලතල අඩු කරා. 18 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන් අහෝසි කළා දැම්මා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරා. ඒ ස්වාධීනත්වය නිසා අද අධිකරණය පොලිසිය රාජ්‍ය සේවයේ යම් ප්‍රමාණයකට ස්වාධීන වෙලා තියෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය පනත සම්මත කරා. ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගණනාවක් අපි රටේ ජනතාවට දායද කළා දීලා තියෙනවා. ඒක තමයි ඒ වෙනස්කමින් උනේ. ආණ්ඩු බලය පිහිටෙව්වේ පහුගිය අගෝස්තු මාසේ. ඒකට අපේ කිසිදු දායකත්වයක් නැහැ.